එන්නක්‍රීමේ ක්‍රියාවලිය කිසිදු ජාතික වැඩපිවලක් නැහැ. ආණ්ඩුව පහුගිය කාලේ එන්නත් ලබා ගැනීමට දක්වපු මන්දෝත්සාහයි බව නිසා තමයි මේ අර්බුදයට අපි මුහුණ දෙන්නේ. මීට වසරකට පෙර මේ එන්නත් නිෂ්පාදනය ලෝකෙ සිදුවෙනකොටම පාර්ලිමේන්තුව තුල අපි පෙන්ලා දුන්නා එන්නත් නිෂ්පාදනය ඇති වෙනකොටම අපි ඇනෝම් කරලා අපේ රට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා දෙන්න කියලා. මොකද මේ රෝගයට COVID-19 වසංගතයට විසඳුම් දෙකයි තිබෙන්නේ. එකක් තමයි එන්නත් කරන්නේ හරහා ජනතාව ආරක්ෂා කර ගැනීම. දෙක තමයි ජනතාව සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව ජීවත් වීම. එතකොට දැන් මේකෙදි ඇත්තටම එන්නත් කරන්නේ ලෝකේ හැම තැනම තාමත් වේගවත්ව කරනවා. නමුත් අපි තාමත් අපේ රටේ ජනගහණයෙන් හරි විදිහට නම් 1%කටවත් එන්නත් ලබා දීමක් සිදු වෙලා නැහැ. මේක තාමත් නරක දෙයක්. අපි අනුම් කරපු සමහර එන්නත් තාම ලැබෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා මේ එන්නත් කරන්නේ පිළිබඳව යම් ආකාරයක ක්‍රියාවලිය වේගවත් කරන්න අවශ්‍යයි. ඒක ලබා දෙන පිළිවෙල විනිවිද භාවයකින් සහ ජාතික ක්‍රියාන්විතයක් හැටියට ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ දෙකම සිදු වෙන්නේ නැහැ කියලා අපි තාමත් පැහැදිලිව ආණ්ඩුවට චෝදනා කරන්න කැමතියි. මේකදී අපි දුටුවා පෞගිය දිනවල මොරටුව ප්‍රදේශයේ සිදු වෙච්ච අවාසනාවන්ත සිදුවීමක්. ඒක අප්‍රසන්න සිදුවීමක්. වෛද්‍ය කාර්ය මණ්ඩලවලට ඒවා නිසි ලෙස මෙහෙවන ඉඩ දෙන්නේ නැතුව දේශපාලන මැදිහත් වීම කරලා තමන්ට කැමති හිතවතුන්ට ලබා දෙන්න ක්‍රියා කිරීම හරහා ඇතිවන අර්බුදේ මොනතරම් නිලධාරීන් වෛද්‍යවරුන් අපහසුතාවයට පත් වෙනවද? ඒ විතරක් නෙවෙයි එන්නත් අවශ්‍ය ප්‍රමාණය නැතිවීම තමයි මේකට මූලිකම හේතුව. ඉතින් අපි කියන්නේ දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව දුන්නු තවත් ලක්ෂ 6ක් විතර ප්‍රමාණයකට දෙවනි එන්නතේ කාලය අවසන් වෙමින් තිබෙනවා. එතකොට ඒ ලක්ෂ 6ට මොකද කරන්නේ? ආණ්ඩුව සැලසුමක් නැතිකමකම ඉතාමත් පැහැදිලිනේ. එතකොට ඒ ලබා ගන්න නොහැකියයි. ඉන්දියාව ඇති වෙලා තියෙන තත්ත්වය අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අදාළ සමාගම් එක්ක නිශ්චිත ගිවිසුම් වලට එළඹිලා නැතිකම සහ රාජතාන්ත්‍රික විදියට ඉන්දියාවත් එක්ක ගනුදෙනු නොකිරීමේ ප්‍රතිඵලය තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය අපිට නොලැබෙන්න කියන එක පේනවා. එතන එහෙමනම් අපි දෙවෙනි තුන්වෙනි හතරවෙනි අවස්ථාව වලට යන්න තියෙනවා. දැන් අතිරික්ත රටව තිබෙන රටවලින් මේවා ගෙන්වා ගැනීමට අපි අනුගමනය කරන පියවර මොකක්ද? ඊළඟ කාරණේ තමයි අවශ්‍ය එන්නත් ඒ සමාගම් වලින් ලබා ගන්න ආණ්ඩුව අනුගමනය කරලා තියෙන පියවර කුමක්ද? දැන් ගිය සතිය වල යම් ප්‍රමාණයක් ලැබුණා. ඒ ලංකාවට ප්‍රමාණවත් කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා එන්නත් ලබා ගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන පියවර සහ ඒ ක්‍රියාපිලිවෙත එහෙම පිටින්ම බිඳ වැටලා තිබෙනවායි කියන එක කියන්න ඕනේ. ඒත් එක්කම දැන් පෞද්ගලික අංශයට එන්නත් ගන්නා ගැනීමට ලබා දීම ආණ්ඩුව නියාමනය කරන්න ඕනේ. එහෙම නැතුව තවත් කොන්ත්‍රාත්තු ලබා දීමක් නෙවෙයි. තවත් යාළු මිත්‍රයන්ට හරිහම්බ කරන්න ලබා දීමක් නෙවෙයි සිදු වී තිබෙන්නේ. හැබැයි අපි කියන්නේ රාජ්‍ය වියදම අඩු කරගන්න ඒ පෞද්ගලික ආයතන හා සමාගම් වලට තමන්ගේ සේවක සේවිකාවන්ට හා අදාළ පවුල් වලට එන්නත් ලබා ගැනීමට ආණ්ඩුවේ මැදිහත් වීම හා නියාමනය යටතේ ඉඩ දීම වරදක් නෙවෙයි. නමුත් ඊසඳා රජයේ මැදිහත් වෙන්න ඕනේ. අපි දන්නේ නැහැ මේක තාමත් කොයි විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා. ලෝකේ තාමත් ඒ සඳහා මැදිහත් වෙන්නේ WHO එක ඇතුළේ ආයතන. ඒ නිසාම අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ එන්නත් ලබා දීම සඳහා ජාතික වැඩපිළිවෙලක් හදන්න. එහෙම නැතුව මේ කාට හරි හරිහම්බ කරන්න අර මුලදී විවිධ චෝදනා එල්ල වුණා ආණ්ඩුවට මේ සම්බන්ධයෙන්ම යම් යම් උපකරණ ගෙන්වීමේ ක්‍රියා වෙච්ච හැටිය ගැන. ඒ නිසාම අපි කියන්නේ ආණ්ඩුව මේ නියාමනය මැදිහත් වීම ඒවා වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරනවා නම් මෙවැනි අර්බුදයක් මතුවෙන්න ඉඩක් නැහැ. ඒ නිසා එන්නත් කරන්නේ එහෙම පිටින්ම අවුල් සහගත තත්ත්වයකට පත් වෙලා තිබෙනවායි කියලා අපි ආණ්ඩුවට පැහැදිලිව චෝදනා කරන්න කැමති. සමාජයේ එන්නත් ලැබිය යුතු කණ්ඩායම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛතාවයේ දිය යුතුයි. මීට මැදිහත් වෙලා තිබෙන ආරක්ෂකාංශ වලට මැදිහත් මේක ප්‍රමුඛතාවයේ ලැබිය යුතුයි. ඒ වගේම ඊට මැදිහත් වෙලා ඉන්න පළමු කණ්ඩායම් වලට එන්නත් ලබා දීම ප්‍රමුඛතාවයක් හැටියට සැලකුවාට කමක් නැහැ. නමුත් ප්‍රශ්න වෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටත් මේ ව්‍යසනය පැතිරිච්ච ප්‍රාත්වල ජනතාවටත් එන්නත් ලබා දීම කඩිනමින් සිදු කළ යුතුව තිබෙනවා. ඉතින් මේකයි කඩිනම් කළ යුත්තේ. ඉතින් එයින් පිට ගිහිල්ලා ආණ්ඩුව විවිධ ආකාරයෙන් පැණිවලට විවිධ දේවල් වලට ගිහිල්ලා මේ අර්බුදය ඇති කරගෙන තිබෙන්නේ. ඒ නිසා දැන් එන්නත් කරන්නේ පිළිබඳ ජාතික වැඩපිළිවෙලක් නොමැතිකම තමයි මේ සියල්ලටම හේතුව කියලා අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ වෙනකොට කොරෝනා උවදුරත් එක්ක ආණ්ඩුව ගන්න සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වෙලා තිබෙනවා. පළවෙනි දේ තමයි ආණ්ඩුව මේ තත්ත්වයට මුහුණ දෙන්න ජනාධිපති කාර්යසාධක බලමණඩල කීපයක් ඇති කළා. ඒ ජනාධිපති කාර්යසාධක මණ්ඩලවල එක පැත්තක් තමයි ජන ජීවිතයේ යලි යථා තත්ත්වයකට පත් කරලා තබා ගැනීම. ඒත් එක්කම නිෂ්පාදනය, බෙදා හැරීම,
ඒවගේම මහජන අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම මෙහි විශේෂ කාරණාවක් හැටියට අපි දැක්කා මාධ්‍යයෙන් පෙන්ලා දෙනවා මේ ජනාධිපති කාර්යසාධක බලකායන් සියල්ලම ක්‍රියාත්මක වෙනවා නම් අද මේ රට මූණපාන අර්බුදකාරී තත්ත්වය ඇති වෙන්නේ නැහැ දැන් හොඳම උදාහරණය තමයි මේ වෙනකොට රට දැන් සති දෙකකට ආසන්න ප්‍රමාණයක් වසා දමා තිබෙනවා ඒවගේම ඉදිරියේ තව සතියකට වැඩි කාලයක් රට වහලා දබලා තිබෙන තත්ත්වයක් තිබෙන්නේ එතකොට මේ වෙනකොට රටේ ජනතාව මූණ දෙන අර්බුදකාරී තත්ත්වය ඉතාමත් පැහැදිලිව අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් ඉන් එහා ගිහිල්ලා රටේ සාමාන්‍ය නිෂ්පාදනය බිඳ වැටෙන්න ඔවුන්ගේ වෙළඳපළ බිඳ වැටෙන්න ඔවුන්ගේ නිෂ්පාදන ගැනීමට යෝජනා කරන සියලු වැඩපිළිවෙළවල් අසාර්ථක වෙලා තිබෙනවා අපි දොටුවා පහුගිය දවස්වල ලංකාවේ එළවලු සහ පළතුරු නිෂ්පාදනය කරන ගොවීන් මුණ දෙන අර්බුදකාරී තත්ත්වය විශේෂයෙන්ම උඩරට පළාතේ එළවලු හේවහැට නුවරඑළිය මේ පළාත්වල වැලිමඩ මේ පළාත්වල එළවලු නිෂ්පාදනය අනිකුත් පළාත්වල තියෙන එළවලු සහ පළතුරු නිෂ්පාදනය අලෙවි කරගන්න නොහැකිව රටේ ජනතාව මොනතරම් අර්බුදකාරී තත්ත්වයකට පත්වලා තිබෙනවද ගොවි ජනතාව එන්න එන්නම හිඟමනේට වැටෙන තත්ත්වයකට පත්වලා මේකට හේතුව මොකක්ද ආණ්ඩුව මාධ්‍යයට ඇවිල්ලා කියනවා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරලා තිබෙනවා ඒ වගේම රජයේ නිලධාරීන් හරහා මේවා මිලදී ගන්න වැඩපිළිවෙළ යොදලා තිබෙනවා ඒ නිසා බය වෙන්න එපා කියලා ජනතාවට කියනවා හැබැයි අන්තර් ආයතන සමග ඒ කිව්වේ ආර්ථික මධ්‍යස්ථාන අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා නිලධාරීන් සමග කිසිදු සම්බන්ධතාවයක් නැහැ එකිනෙකා එකිනෙක ප්‍රකාශ කරමින් අමාරු වැටෙන්නේ මෙරටේ එළවලු නිෂ්පාදනය කරන ගොවීන් සහ ඒ වගේම පළතුරු සහ අනිකුත් ආහාර නිෂ්පාදනය කරන ඒ නිෂ්පාදකයන් ඔවුන් කබලෙන් ලිපන වැටෙන තත්ත්වයකට පත් වෙනවා මේ අනතුරුදායක තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වෙලා තියෙනවායි කියලා පේනවා ඒකට හේතුව ආණ්ඩුව ජනාධිපති කාර්යසාධන බලකායන් හරහා මේවා ක්‍රියාත්මක කරනවායි කියලා පෙන්වත් ආණ්ඩුවේ ක්‍රියාත්මක භාවය එන්න එන්නම බිඳ වැටලා තිබෙන බව ඉතාමත් පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න කැමතියි මොකක්ද මේකට කරන්න තිබෙන්නේ මේකට කරන්න තිබෙන කාරණේ තමයි අන්තර් අමාත්‍යයන් සහ ආයතන එක්ක සම්බන්ධීකරණයක් කරලා මේ නිෂ්පාදන මිලදී ගන්න පියවර ගැනීම. නමුත් ආණ්ඩුවේ මැති අමතුරු කියනවා අපි අහගෙන හැම එළවලුවක්ම හැම නිෂ්පාදනයක්ම වුන් මිලදී ගන්නවා. ඒ වගේම පාඩුවක් සිදු වුණොත් ඒ පාඩුව ආණ්ඩුවෙන් ගෙවනවා කියලා ජනාධිපතිවරයාත් මැති අමතුරුත් කිව්වා. හැබැයි කෝ ඊට මැදිහත් වීමක්. දැන් එළවලු නිෂ්පාදනය කරන එළවුන්, එළවලු නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන්, බෙදාහරණය මේ සියල්ලම පහුගිය දවස් කීපේ මාධ්‍යට ඇවිල්ලා කියපු ප්‍රකාශ අපි දුටුවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැපිටල් ආර්ථික මධ්‍යස්ථානේ මේ ආර්ථික මධ්‍යස්ථානවල ඒ පාලකයන් සහ ඒ මෙහෙවන කණ්ඩායම් කියපු ප්‍රකාශ අපි දුටුවා ඒවායේ විශාල බිඳ වැටීමක් මේ වෙනකොට වාර්තා වෙමින් තිබෙනවා ඉතින් මේ තත්ත්වෙ දිගින් දිගට ගියොත් ලංකාවේ ආහාර නිෂ්පාදනයත් එළවලු නිෂ්පාදනයත් තවදුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යන්න බෑ ඉතින් අපි ආණ්ඩුවට මතක් කරන්නේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ලෝකේ රටවල් මුණ දුන්නු ක්‍රමය ගැන චුට්ටක් බලන්න විශේෂයෙන් මෙයින් මිදෙන්න ලෝකේ අනුගමනය කරපු පියවර. එතකොට අපි මේ කුඩා රටක් අපේ නිෂ්පාදනයේ සීමා සහිතයි. එතකොට නිෂ්පාදනය කරන ගොවීන් ආරක්ෂා කරන්න බැරි නම්, ඒ වගේම අතරමැදි තත්ත්වයන් වලට ආණ්ඩුවට මැදිහත් වෙන්න බැරි නම්, මොකටද ආණ්ඩුවක්? ඒ නිසා ආණ්ඩුව වහාම මේ එළවලු සහ පළතුරු නිෂ්පාදනය කරන මාළු ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන්, ධීවරයන් මේ අය ආරක්ෂා කරන, ඒ වගේ රටේ නිෂ්පාදනය රකින්න ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් ඇති කරන්න ඕනේ සම්බන්ධීකරණය කඩිනමින් ඇති කරන්න ඕනේ. ඒ නිසා මේ වෙනකොටත් අපේ රටේ එළවලු පළතුරු සහ මාළු ඒ නිෂ්පාදනය කරන වෙළඳන් ව්‍යාපාරිකයන් ඒ වගේම ගොවීන් ධීවරයන් මේ හැමෝම රැකගන්න වැඩපිළිවෙළ කඩා වැදලා තිබෙනවා ආණ්ඩුව වහාම මීට මැදිහත් වෙන්න කියලා අපි මතක් කරන්න කැමතියි. ඒකත් එක්ක තියෙන තව ප්‍රධානම අර්බුදයක් අපි දකිනවා. ඒ අර්බුදය තමයි මේ ව්‍යසනයත් එක්ක රටේ කඩාගෙන වැටෙන අධ්‍යාපනය. මේ අධ්‍යාපනය ගැන නම් තාමත් කනගාටුදායක තත්ත්වයක් තිබෙන්නේ. වසරක් පුරා රටේ අධ්‍යාපනය බිඳ වැටලා තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය, අපේ රටේ සාමාන්‍ය අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය, පෙර පාසල්, දහම් පාසල් මේ සියල්ලම බිඳ වැටිලා. ඉතින් ආණ්ඩුව කිව්වා පහුගිය කාලේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය පවත්වාගෙන යන්න ආණ්ඩුව වැඩපිළිවෙළ යොදනවායි කියලා. නමුත් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන්න අපේ රටේ පහසුකම් අල්පයි කියලා හැමෝම දන්නවා. ඒත් එක්කම තව පැත්තකින් විශාල ලෙස නරක ක්‍රියාවක් සිදු වෙනවා. ඒක තමයි ඩේටා ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු සහයක් මේ ශිෂ්‍යයන්ට ලබා දෙන්නේ නැහැ. දෙමව්පියන්ට ලබා දෙන්නේ නැහැ. මේකේ විශේෂයෙන්ම දුරකථන සමාගම් පොහොසත් කරන්න ආණ්ඩුව ක්‍රියා කරනවායි කියලා අපි චෝදනා කරන්න කැමතියි. ඇයි?
डेटा लबादीम पिलिबंदव आंडुवे मेधिहत्वीमक अवश्यई आंडुव डेटा लबादेन्ने नैतुव ईट मेधिहत्वेन्ने नैतुव ऑनलाइन अध्यापनय करनवई कियला कियमिन तवदुरटत दरुवन देमव्पियन बरपतल अर्बुदकारी तत्वयकट पत् करमिन तिबेनवा पासल अध्यापनय कडावटीम हरहा विश्वविद्यालय अध्यापनय दहम पासल अध्यापनय पेर पासल अध्यापनय कडावटीम हरहा मोकक्द सिदुवेन्ने अनागते अपे रटे बुद्धिमत् पिरिस क्रमानुकूलव वसर गणनावकट आपस्सट तल्लुवीम ඒස අපි ආණ්ඩුවට ඉල්ලන්නේ එකක් පළවෙනි දේ තමයි රටේ රූපවාහිනී නාලිකාවන් බොහෝමයක් තිබෙනවා අපේ ආණ්ඩුව සතුව තිබෙන රූපවාහිනී නාලිකා ගණනාවක් තිබෙනවා මේවා හරහා එක නාලිකාවක් වෙන් කරන්න මේ රටේ අධ්‍යාපනයේ වෙනුවෙන් සහ අධ්‍යාපනයේ ලබා ගන්නා ඒ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයට එය අවශ්‍ය මඟ පෙන්වීම කරන්න ඒ අධ්‍යාපනයට පූර්ණ කාලීන රූපවාහිනී නාලිකාවක් මේ දවස්වල වෙන් කරන්න ඉඩකඩ තිබෙනවා දෙවැනි එක තමයි ऑनलाइन अध्यापने अवश्य डेटा नतंग ए दत्त मिलदी गांड दिमाउप्यांड पुलवांकमक ने उंगाक विलावट मेलावसला दिमाउप्यांड अध्यापने आदायम ने विश्रामिक्यान्न ए विशाल अमारूक वैटिला ए तेक्कम मे निसाम दिमाउप्यांड जीवन तत्व वैटिला ए निसा दरुवांगे अध्यापने वेनुएं डेटा लबादेन्न आंडुवे मेधियत्वीमक අවශ්‍යයි කියන කාරණේ අපි කියන්න කැමතියි. ඒ නිසා පාසල් අධ්‍යාපනයේ දැනුම ලබා දීම මේවා ආරක්ෂා කරගන්නත් මේ ව්‍යසනයේ යටතේම ආණ්ඩුවට පුළුවන්කමක් තිබෙන්න ඕනේ කියන කාරණේ අපි මතක් කරන්න කැමතියි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.